විශේෂඥවයිද අනිල් ජාසිංහ මට මත්කෙ අතක තියෙන්නේ කොල බාන ආනන්ද විද්‍යාලයේ සමය ඒ ැන ඇතවශයම උසස් පෙල ආරම්භේදලා අවසානය දක්වා මංහිතන්නේ ඊට පෙරවුනත් මංහිතන්න අපේ ඒ සමහිට අප ගම්බල තිය මේ ඒ ප්‍රජාණයකත්වයන් දැකලා ගමේ මිනිස්ු සමඟ ආශ්‍රය කරලා යම් කිසි ආකාරකට අපේ ගතිගුණ හැඩගැසට ඇති. පොහොමුණත් ආනන්ද විද්‍යාලයේදී ප්‍රධාන වශයෙන් මම දැගේ කාලේ විශාල වශයෙන් පාසල්වල ශේෂයෙන් ආනන්ද විද්‍යාලය තිබුණා බිවිධ සමාජ. එතකොට. අනදනුවන සමාජයේ කියලා ඇත්තවශයම කාලයක් එ බහල දාළ තිබුණේ නමුත් මමත් ඒ වගේම තව ශිෂෂෙන් පිරිසක් එකතු වෙලා මේක නැවත අරම්භ කරා එතකොට ඒ අතරේ සිප්නෝ මන්තන්ර කාංචන අබේපාල මහත් මෙයා මිය ගියා එක්දස් නම් සයාසූනම්ේ කලබල සමේදී ඒ වගේ ඔය සුදත් සමීර් හත්මය දැන් ව සංගත විද්‍යාංශය ප්‍රධානය ප වශයෙන්සිටන ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා මේ සංගමය පිහිට නැවත පනගන්නවලා එහි සභාපති වශයෙන් මම කටයුතු කරා එතකොට මෙහිදී ඇත්තවශයෙන්ම අපි එක්තරා විදිියකට අපිටකයන්පොළම් එක පාසලම් අටමෙන් ගත්තුන් එක එක්්චර එතරා විදික ප්‍රජාමූල संविधान अිම තමයි මේ संවිධානය ගඩ නगाගෙන අපිම नाකත්වය දෙන संविधानය ඉතිिමම හැබයි विद्याले शिषෂනා क् වशिन එවැනි කාරයන්ු මම නිරත වෙලාන है एकमाංहिත्य एक ඇතवශ्यය में දෙයක් विद्याලක අවශ्य शिषणනායක අවශ්‍යමන් යනු නමුත් අපි यह වෙන පැත්තකට කියලමට හිතෙන්නේ අපි यह नयोजित නායකත්වය දිහාාවට ගිය නැහැ අපි අපේම නායකත්වයක්වම අපි මේ බොල් නගා ගත්තේ ඉතින් වයිදතු මංහිටන්ෙදැන්ඩ පස්සලේති ශික්ෂනායෙක් නොවට ඔබතුමට අවස්ාව ලබෙන ශිෂන්ට නාකත්තය දෙන්ට විශ් විද්‍යාලතු අප ඒ ැන බොහො චටීම් මදක්රු ඒ අත්තවශය ම වෛද විද්‍යාව හදැරීමට මම ගිය සෝවියල් දේශය ලෝ කිය නගරයට දැන් ඇත්වශයෙන් යුක්්‍රේණයය දැ සෝවියට් දේශයෙන් මොස්කව් ළඟට වැඩියම ශිෂයෙන් ඒවකට ඉඳපු නගරේ තමයි ලෝ තෝට ඒ අවස්ථාවේ ශිෂයෙන් එකසය පණහක් පොමණ හිටිය වෛද්‍ය විද්‍යාව සහ ඉංජිීර්ු විද්‍යාව හදාරණ. මේ මෙන මේ ශි්‍ය සමිතියේ සභාපති වශයනුත් මම එ තර කාලවකවනුවක කටයුතු කරා ඉතිං මංහිතන්නේ ඒ ශිෂ්‍ය සමති ක්‍රියාකාරිතවය මංගහිතන්නේ ලංකාව විශ්වවිද්‍යාලවල ශ සමිතිවල ක්‍රියාකාරිත්වයට වැඩිය බොහෝ වෙනස් හිී ඇත්තවශයෙන්ම අපිගැන මේ ඇන්ට ස්ටබිස්්මට් වැනිදට වැඩිය ස්ටැබලිස්්මන්් එකත් එ එකතුවෙලා මටියයුතු කිරීමේ ඒවගේම ශ්‍රී ලංකාවේ, සංස්කෘතිය ශ්‍රී ලංකාවේ විවිධ ජාතික අවස්ථා සැමරීම රුසියානුවන් සහ අනිකුත් බ්‍රටෝල් වලින් පැමිණි අය සමග සමතා පැඇත්වීම ඒ වගේම ශ්‍රී ලංකක ශිශ්‍යයයින්ගේ සුබසාධන ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයනුත් පැෙනී සිටීම වැනි කාරණා තමයි ඒ වැනි කාරණාවලට තමයි අපට කරති අත් කුණ. ඔබතුමා මේ විශවවිද්‍යාල අධ්‍යපනය ලබන්න මේ සමාජවාදයට දම්ඹුරු වෙච්ච ෝිය් දේශයෙන්ගලකොට මංගද උබතුවාම මේ විශවිද්‍යල අධ්‍යපන ලබන කාේ යිලංකාව තුලත් මේ සමාජාවවාද අත්තිික බැඳිච්ච මේ ශේෂ අරගලය. දැඩුව ති ිච්ච වකවානුවක් මට මගේ මතක නිවරගිරං ඔබතුමන් අස්සූ එක අසු නමය වකවානුව වෙන්නට ඕන මේ රං අසු අට දක්වා. අසුත අසුව ඇතිගේ දාම මේ. ශිෂ්‍ය අරගල දැඩිුවති විිච්ච වකවානවක්තමයි ශ්‍රී ලංකාවතුල ඉති. මේ මේ ශ්‍රී ලංකාව පැත්තේ ශිෂ්‍යෝ පැත්තකට අරගල කරද්දි පොහොමද ඔබතුමන් නායකත්වය දෙන්න මේ සමාජවාදය පොහොම තධින්ම ක්‍රියාත්මකබිට රුසිාවගේ රට විශ්වවිද්‍යා ලශේෂීයට. මෙහෙමයි දැන් ලංකාවේ ඒ ඇතිවුණු අරගලකාරී තත්ත්වය අපිට විවිධ ආකාරයට විදගහ කරන්න පුළුවන්. ඉතින් අපි ඒ සමාජවාදයද හෙමනත්තන් තරුණ අසාානයද න වැනි මානෝස පල් පුළුවන්. ඇත්තවයම ඩැ සෝවියද දේශය වැනි රටක ඒ වැනි දේශපාලන වාාතාාවරණයක් ඇතිවන්නන්නේ නැහැ. ඒවගේම දේශපාලන නැඹුරුවක් ඇතිවන්නේෙත් නැහැ ඇතවශයෙන්ම ප්‍රධාන වශයෙන්යහිදී තියෙන්න්නේ කමන්ගේ අපපගේ මේ අධ්‍යාපන කටයුතු සහ ඒවගේම මේ ඒ රටත් එක්ක ජනතාවක්ක සහ වෙනත් විවිධ රටවදාය සමග සහයෝගයෙන් යම්කිසි සහයෝගිතාවකින් කටයුතු කිරීම තමයි සිද්ධවෙන්නඉතින් එඒන් යහාට අපි ශ්‍රී ලංකාවේ දේශපාලනයන එක ඒක ඉති පුද්ගලිකෝ එකක් කෙනා මේ සම්බන්ධෙන් මතිමතාන්තර දරන්න පුළුවන් නමුත් कटपी श्रीී लाකාवे देශपालने सबंधंग අප त स्ताාවर नेන है म अी में व में पूर्विකාवा कैटर में प्र मा इपा ම පතල තිීරුණයක් ගන්නවා ජීවිතේදී ඒ කැ වෛ්‍යවරේ කැටියට රෝගීන්ට ්‍රතිකා කරනවාට වඩා එතනින් එහාටකඉල්ලා තවදුරුටත් මේ සේවේ ගුළුල්ලන්දෙමින් දෙන්න පුළුවන් විතිහාරිකයන බතුමා කල්පනා කරන අපිට ඒ අතිීතේයටෙගල පොටක් කියන්නකෝ ඇයි එහෙම තිීරුණයක්ටන් එහෙම රම දැ ගොඩක් කෙනෙ අපි දැකල තියෙන යිත්‍ය කුට කිය හය. වයි වයිදවරන් රෝගීට ප්‍රතිකාර කරනවා ඇතැ උතුමක් වයිදරේකට ඔබතුමටත් ඒකම කරග ස්සරහට අනන්නති පිචි අවස්ථාවය ඔබතුමා කල්පනා කරා ඇයි මම මේකයින්කල මේ රෝගීට ප්‍රතිකාර කරන එක අයින් කල්ලා මම පොත්ේ මේ ගෙනන හිතන්න්නුවන් කියලා වෙනස්ප මතයකට යොමු වෙලා එතිනින් පටන්ගන්නොවේ සේවා. අපි එතනිදලා අයි පටන්ගත්ොත් ඇයි ඔබතුමාන් එහම හිතන්ට පුරුදුර න්න මයි බ හ අයිතිවරයාගේ ප්‍රධාන ේ තමයි रोගීන් සම්බන්ධයෙන් කටයතු ර න ම රෝහලක වන්න ව තමන් වෙ එනගීන්ට තිකාර කිරීම තමයි මූලිකම කාර වන්න නමු ඒේම මේ වෛද්‍ය විද්‍යාවතිය නහ ප්‍රජා වෛද්‍ය විද්‍යාවද දැන් අපි ඒත් එත් වෛද්‍ය විද්‍යාට අදාළ දෙයක්. එකනේ වෛද්‍ය විද්‍යාවේදී ඒ රෝගයට අපේ නලාව කියලා ්‍රෂ්ා ්‍රකාරස වගේමනත්තන් ගෝහල් ඇතුළු සල ප්‍රතිකාර කන්න වගේ අ පජා එක රෝගියයට ප්‍රතිකාර කිරීමට වඩා. සමාජයේ යම්කි යම්කි කණ්ඩග රූප්ස් කියලා ඒ කොමට සමාවෙට බාධා කරනවට වෛතුමනි සමාවට මේ අප ඉල්ලිමක් කරනෝ මේ වෙලාව සහභාගලන්න සියලු දෙනාටම තමන්ගේ මයිකක මියුත්් කරගන්න මොකද එතුමන් කතා කරනව සහරලාට අපිට ඇහන්න නැති යනවා බොහොම කාර්ණික ඉල්න්න මොක එතු ොහම කෙටි කාලයක් පිත්තෙක මේ රැඳීලසෙටන තුමා කියන සහම වචනයක්ම පිටිතාම වැදග ොද අදහස අපිට සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම සඳහා එත්මත් සමඟ මේ සංවාදය ඉතා හොඳින් කරන්න අපි කරුණික විල්ලනවා නැවතත් ඔබ සියලු දෙනගේම මයික්‍රෆෝන මියුත්් කරගන්න අපිට සහකට වයිතු අප යි පට ගත්තොත් මොකද ගොඩක් ෙනෙක් කියෙල්ති නො මේ එක හරි පැහැදිලි ැහු නෑ කියලා මේ ඔතුමාගේ පිළිතුරම ප්‍රචා සෞඛ්‍යසේවය පිළිබඳ. එතවට අපි ගත්තොත් එහෙම වෛද්‍යවරේගෙන් බලාපොරොත්තුවෙන්නේ සහ. සමාජයක් ඒවගේම වෛද්‍යවරයක ප්‍රධාන කර්තවේ වෙන්නේ එකක පුද්ගලයටට ප්‍රතිකාර කිරීම. ඒක සානක වෙන්න පුළුවන් රෝහලක වෙන්න පුළුවන් විවිධස්ථාන වල. එතකොට හැබැයි මේ වෛද්‍ය විද්‍යාව තුළම තියෙනවා. සෞඛ්‍ය සේවය තුළම තියෙනවා ප්‍රජා වෛද්‍ය විද්‍යාව කියලා අංශයා. දැ ඒකෙදී අර එකක පුද්ගලයට ප්‍රතිකාර කිරීමට වඩා අ සමාජයේ යම්කිසි තාාග රූප් එකක් අපිහිතමු යස පහට වැඩි දරුවන් ඒම නැත්තං ගැබි නිමව්වරෝ. ොට අන්නන්නේ ඒ අයගේ මහජන සෞඛ්‍ය ප්‍රශ්න අරගෙන ඒ මහජන සෞඛ්‍ය ප්‍රශ්න ඒ අ පොදුවේ කුලකයක් වශයෙන් අරගෙන ඒවා එද්‍රස් කිරීම ක්‍රමවේදයන් තියෙනට ඒ තම ඇතවශයෙන් දැන් උදාාහනයක් ගත්ොත් හෙම මලරේ රෝගය ශ්‍රී ලංකාවීෙන් තුරන් කර මලේරියයා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරංකරේ හුදෙක්ඒ එකක මැලේරිය රෝගියට ප්‍රතිකාරකිරීමෙන් පමණක් නෙවේ. ඒක ආධාර වෙනවා නමුත් ඊට වැඩි එහාගේ විශාලී ඉලක්ක ගත වැඩසට හනක් තියෙනවා. ඒ ඒත්ඒමතව රැන්ටි මැලේරිය කැම්පයන් කියලා තිබුණා. එතකොට අන්න ඒ ප්‍රා දැදැම් අ මටැන් මගේ උසස් පෙළ අවදයඉදලා මට වැඩිපුර උමණාව තිබ්බේ වැඩි ජනතාවක් එක වැඩි පිරිසාක් එක ගණුදුන කන්න සම්බන්ධකම් පවත්වන විදිහයට ජීවිතය ඉදිරියට ගෙනයන් එතකොට එහිදී වැඩි ජනසමූහයකට සේවය සැලසීමේ ක්‍රමය ලැබෙනව සෞ්‍ය සේවතුළ මේ ප්‍රජාවෛද්‍ය විද්‍යාව කෙරහි යොමුුවීම තුළෙති මම ඇතවශයෙන්ම දදස් නමුසය අනුවේ මගේ සීමවාසික පූර්ණුවෙන් පස්සේ අවුරු දෙකක් ඇතුළුද ම ප්‍ර්‍රජාවෛද්‍ය විද්‍යා මේ මාස්ට සුපාදිය කරුන් ලැබවා. ඒ ඒ ඒකට යොමුවෙන්න හේතුව අරක තමයිැ මගේ අර කුඩා කාලින්දලා කැන තිබුණු දෙයක් තමයි විශේෂයෙන් උසස් පෙල අවදිය ඉඳලා වැඩි පිරිසක් එක්ක කටයුතු කිරීම. දඒක තමයි. ඒනෑ මම උසත් අධ්‍යාපනය ලබද්දිත් ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්ධත් මගේ පිරිඹිබුවන්නේ ඒක මගේ කැමැත්ත ඒක තය නිසා වෛ සෞඛ්‍ය සෞඛ්‍ය සේවාාව තුළත් වෛද්‍ය විද්‍යාව තුළත් වැඩි පිරිසක් එක්ක වැඩි පිරිසකට ඉලක්ක ගත වන ක්‍රමවේදය මොහක්දන්නේ එකට මම යොමුනා කියල ඇට පුළුව ඇතකට දැන්ග මේ බොහොම හොඳ චේතරාවෙන් මේ වැඩට පහිනවා හැබැයි මට මතක නිවැර දිනං බදදුල්ල මහරු හලේ ත්්‍යයක්ක්ෂකරය හටි රබපත්වෙන්නේ බොහම අඩු ඇයසින් අඩු අයසින් මහිතන්නේ වඩා පක්්නත පුදගලයෝ රැසක් පාලය කරන තම ඇතන් ටැන් ිම බොම රඩිකල් තීරණනැකුුණ වෙලා බොහොම සයමිකින් යුතුව නමුත්ත බොතුමමාඒ පාධූර කාරයට මුර දෙනවා මොනා දේවෙලා ව්‍යපපු අිියෝග මොවාදේක දැන්නේ බයක්තනුන් නැත්තවේ අඩු අයසින් මේ වගේ ලොකු කාරයකට අත්තදහට විශේෂෙන් බදුල්ලගේ දැවන්ත රෝහල අධ්‍යක්ෂිටිර එකටද. මේමම ඇත්වශයෙන් බදුල්ල මහාරෝහලට ඇමට ප්‍රථම මමාර මස්ට සුපාදිය කරලා ප්‍රජාවෛද්‍ය විද්‍යා මට හැකියාව තිබන කොළම්බවට තැනක රැකියාව කරන්න. නමුත් මම කල්පනා කරා මම දැන් අඩු වයස ඉන්නේ මට අවශ්‍යයි ලංකායි පරිදියට යන්න එමනැත්තංත්‍යන්තියට යන් එතකොට දුෂ්කර ප්‍රදේශකට යන්න මොකද ඒ අඩු වයසදි මම එක කරේ නැත්තං මේ ඒ වෘර්තියේ අගභාගයන් මද්දබාගෙදී අගභාගෙද අපිසාමානෙක් නගරවලට තමයි එන්න එතේ නිසා ට මුලදදි මිස්සුනොත් මේක මිස්්‍රනව කියන පදනම උඩ මම තෝට ඇත්වශය විවාහකයි ඒවගේ මට දරුවෙක් හිටිය දුව හිටියා මොන්ටිසෝරි වයසේඒ අය කොළඹ මගේ භාර්යාවත් රැකියාව කරේ. එසේ තිබියදී ම ඇදිරිකිරියට ගියා මේ මස්ටර්ස් ඩිගරියකෙන් උපාදෙන් පස්සේ ඒ හැන්නේ පශ්්‍යාත් උපාදයක් තියෙන කෙනෙ ැටන මම ඔය කැලේට ගියා මැදිරිගිරිය ඔබ දන්නවා මැදිරිගිරිය අදනන් දියුණුයි නමුත් එදා ඇතිබුණු තත්ත්වය දිවගේම මැදිරිගිරිිය යුද්ධය තිබුණා ඒ ප්‍රදේශවල් පල්ියුගඩැරලේ මේ කොටි ගැහුව. ඉතින් මේ එතැන ඉඳල තමයි පසුව මම ඔබ කියන පරිදි මේ බදුල්ලට බදුල්ල මහරෝහලේ අධ්‍යක්ෂ තනතුර වකන්ටවීමෙන් පස්ස එක ගැසත් කරාට පස්සෙ තමයි මම ඉල්ලලා යන්නේතෙහිදී. ඇතවශය මගේ පවුලේ උගහරණය එකට මගේ සහෝධරියගේ මහත් සැමියා ඔහුත් කිව්වා ඔබ කොහොමද බදුල්ලෝ වගේ විසාල් රෝහල ගීල කොමද පාලනය කරන්නේ මේ මෙතන කන්සල්ටන් ලන්වා ඒගොලු ජිෂ්ටයි ඒ වගේ සේවාවිං ඉහලයි එකොට මේ අ ගිල කොහම පාන කරන්න කෙ. ඔබහන්න ඒ එකයි මේ මම තැතිගත්තා කිය එක නමුත් මට ඇැතිගැනීමක් තිබුන් නැති නිසා තමයි මම එම ඉල්ල යන්නේ මම ඔකට කියන අර මෝඩයට බයක් නෑ කියලා කියන්නේම දෙයක්ද දන්න මේ මම බොහොම කැමැත්තෙන් මේ තියෙන බඩු තියෙන ටිකකුත් පටුව කියෙන බදුලටකිය ජවිත පළවෙනි වතාවටතයි මම මැදිරිගරියටගේ රැකියාවට ජීවිතය පළවෙනි වතාවට තමයි ම බදුල්ලටගේ ඒත් රැකියාවට ඉතිංග ඒ මංහිතන මගේ බොහෝ විට ඔබත් නොදන්නා කාලි වනාට මංහිතන මගේ හොඳ අවදිය මම කල්පනා කරන්නේ බදුල්ලේ ඒ රෝහල පලාත් රෝහලය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරපු කාලය කියෙන එක මොකොද මම ඇතවශයෙන් මේ තරුණ නායකෙක් හැටියට ඒ රෝහලට නායකත්වයක් ලබාදීමටත් විවිධ සංක්‍රාන්ති සමයන්හි ඒ නායකත්වය ලබාදීමට හැකිවීමමත් තුළ මට ඇතවශයම මේ පසුපසට බැලවාහම ඒ විශාල සතුටක් බෝට පත්වේ. පස්කාලීන ඔබ කොළබ ජාතිකරෝහ හදිසි අනතුර වන්ශේ අත්‍යක්ෂවර හටියට පත්වනවා ඒක බරව කටයුතු කරන තාම මන්තන්නේ ඉතාම කාරය බහුල කාල සමයකතයි මේ හදිසි අනතුරවංශය ඔබ මෙහෙවන්්ඩි. ඒක ලේසි පස් පටියුත් තක්නල හරියට දැන් ඇත්තරමඒ වෙලාවට පිට හිතෙනවා. දැන් අපි මුහුණ දීල තියෙන තත්ත්ය මොකද කියල ඒකාලේඒ දවසකට සමහරවෙලාට බෝම්ම පිපිරීමක් කලා සිය ගන්න කදිස්්‍ය අනතුරංශයට එකසරේගේන ඔන්න බලාගන්නට ඕන ඔවන්ට ප්‍රතිකාර කරන්නු මේෝගේ විශා වැටකොට සක්සිත්ත වෙච්චායතනයක් හමැ මේ කොල්ො ජාතිකරව හදදි්‍යයන්තුරන්ශය මේක මේ එක පාර්ටම එක රැන්් මේ වගේ තැනක් කදාගඩ බෑ මේ විශාල පිරිසකට අවශ්‍ය ප්‍රතිකාර ලබාදයන්න තර හිදතන පුත්මයික බොහොම නිවරදිුව ඒකාලේ කටයුත් හසුරුව ගත්තගෙන මොකද එක පැත්තකින් ලේසිනෑ මාත්‍යයත්තක්. මොකද මාත්‍යය අහන ප්‍රශ්නමලටත් බොහොම සිනාමුස් මුහුණුවින්න්නතුරු උත්තර දීලා මේ අවශ්‍යදේ මෙහවගත්ත. අපිටටන් කියන්න කෝමද මේ තත්වය කළමනා කරනයක් කර ගත්තේ. හොම මේ සඳහා තමන්ගේ අත්තකින් ප්‍රජන දැම්මට ඉස්සල පොඩ්ඩක්ම බදුලටයන්නම්. බදුල්ල ඇතවශයෙන් මම අනකොටඒ පළාත් සභාව සතුරෝහලා. එතකොට ඇතවශයෙන්මහි පලාත් සභා ක්‍රමේ ඇතිවන්න දහතුන් වන සංශෝධය හර ඇතිවෙන්නේ බලය විමත් දෙගත කිරීමට. ඇතවයෙන්ම පලාාත් සභාවට මේක විමත් දෙගත කරට පලාාත් සභාව තුල මේ රෝහල විමත් දෙගත වෙන්නේ නෑ. එතකොට ඒ අධ්‍යක්ෂකවරයාට රෝහලේ ඇතවශයෙන් මේ පිටිකෑශක පවර උපියල් පඳහක් තමයි තිබුණේ තොට මෙතන ඇතවශයෙන් එතන බලය තිබුණේ දිස්ට්‍රේක් අධ්‍යක්ෂකත. එතකොට මේක ඇත්තවශයෙන් මම ඇදැන් මේක රෝහල කිවීමදී තාම අපහසු තත්ත්වයක්. මොකද ඇමදේන්ට මුහුණ දෙන්න වෙන්නේ රෝහල් අධ්‍යක්ෂකට. එතකොට ඒවකට ඉන්නපු මහම සාකච්ඡා කල්ලා. ැබිනට් සන්දේශයක් පළාත් සභාව තුළ ඉදිරිපත් කරලා මේ රෝහල පලාාත් සභාව තුළ විමත් දෙගත එකකයක් බවට පත් කර ගන්න මේ බදුල්ල පලාත් රෝහල තමයි ලංකාවේ පළවෙ නිසා අවසාන රෝහල අලාත් සභාවක් තුළ විමත් දෙගත ඒකකයක් හැටියට මේ ක්‍රියාත්මක වෙන්න පටන්ගනිපු විතෝටඒ එක තමයි පතිවිනි ඇතිවුණු පරිපාල මේ වශයෙන් ඇතිුණු විශාල වෙනස ඇතිකර ගනිපු. ඉන් අනතුරු ඇතවශයම මේ රෝහල මධ්‍යම රජයට පවර ගත්තා මධ්‍යම රජයට පවර ගැනීම තුළත් අපිට විශාල කටයුතු කරන් සිද්ධ වුුණ. මට මතක එක අවස්ථාවක දැම් මේ රෝහලේ අ අපේ රෝහල් අයිතිවහාසික වශයෙන් සංවර්ධනය වන විට වාටු විධ ස්ථානවල තමයි තියෙන්න්නේ දැන්. ෝහල්ට ඇතුල්ලු නාම් පලවෙෙනනිවාටුව තියෙන්න්න පුල ඉළඟට සමහිට හතරවෙෙනනිවාටු. ඉළඟට දෙවැනිවාටු ඉළඟට හත්වෙනිවාටු මොකොද ඒ යුගයේ තැම තැන්න විදිහයට මේක ඇතවශයෙන්ම මේ මෙහිදී මහිතන්න මේකක් ලංකාවේ පලවෙ නිසා අවසාන වශයෙන් කරපු එක්ස්පෙරිමෙන්ට් එක වඩ පුළුවන් මම මේක කල්පනා කරා මනුස්සෙක් මේ රෝහල්ටාවම රෝහල්වාටුවක් හොයා ගන්න ගියාම විසාල කරදරේක වැට්නෝ මේකට අපි කොච්චර බෝඩ් ගහල ලස් හ හැදුවත් මේක අමාරුවයි. ඒේ නිසා එ අපි බොහොම අමාරුවෙන් මේ කණ්ඩාය මේැ සමස්ත රෝහල කැමතිකරෝගෙන ඇත්තැම්මයි මේකට කැමති නෑ නමුත් තීරණයක් ගත්තා මෙන්න මේ කියන දවසේ මධ්‍යම රා ඉඳලා මේ රෝහලේ වාටුවංක වෙනස්සෙනවා කෙළේ කියන්නේ හරි පිළිවෙලට මේ ඔබ බාහිරෝග අංශය ඉඳලා වාටටංක එක දෙක තුන වශෙන්. ඒකම අපි මස්ට පලෑන් එකක් කදලා තිබුණ ඒ මස්ට ප්ලෑන්් එක නුව තට්ටු තුන ගොඩ්නගිල්ලක් කියෙනවනන් එතන වාටු තුනක් තියෙනවනං ඒ වාටු තුනට අපි අංක තුනක් කිතුරු කරලා. ඒ නිසා දැන් අදුනත් ඔබ බඳදුල්ල මහරෝහලට ගියොත් මංහිතන්නේ ශ්‍රීල් ලංකාවේ වෙනත් රෝහල්වල නැති ආකාරය ක්‍රමිකව මේ වාටටු එකින් එක පිළිවෙල්ට තියෙන ආකාරයක් ඔබට දිස්වනෝ ඇති ම කිව්වේ අර ඒ කාලය තුළ තරුණ වයසේ යම් ගනිපු අපි ගනිපු සමහල්ලාවට ගන්න අපහන්සේ කියල හිතන තීරණ එතකොට ඔබ ඇහුවේ හදදිසි අනතුර වංශය පිළිබඳධව හදිසිය අනතුරවංශය ැන කතාගන කකොට ඉස්ස ලම කියන්න ඕොන ක්දස් නසය අනු එකේ විවෘර්තකනු ලැබූ ය දැන් පවතින හදිසි අනතුරවංශය එය ෆිල්ලන්ත රජයෙන් සම්පූර්ණයෙන් ලබුණුත් යාාගයක්ඒ ඒක මංහිතන්නේ මේ අපි ශ්‍රී ලංකාවේ ඇතිවුණු මේ අභ්‍යන්තර යුද්ධය සමය තුළ මංහිතන්නේ ආයතනෑ කැටියට විශාලතම සේවාවක් කරානං ඒ හදිසිය අනතුරවංශය වන්ට පුළුවන් කොළඹ ප්‍රධාන වශයෙන්. ගේම අන්රාධපුර රහල වන්නඩ පුළුවන් පරියන්තේ එතකොට මෙහිදී මේ ෆින්ලන්ත රජයෙන් මේ වගේ පාසුකම් සහිතව ඔබත් මේ සංචාරය කල්ලා තියෙනවා මේ ඒවකට හදිසියන තුරවංශය එතකොට මේ මේ අපි කතා කරන ආපදා කළමනා කරනය පිළිබඳව ඒ ආපදා කළමනා කරණය කියන එක එක වෙනම විශයක් කොට මේ ආපදා කළමනා කරනය පිළිබඳව මම දශ වශයෙන් විදේශයේ රටවල් කීපක පුහුළු ලබාගෙන තියෙනවා ගිහිල්ල වැඩ කරල තියෙනවා ඉතින් ඒ තත්ත්වයන් තුළ ඔය හදිසි අනතුරුවංශයේ පණහක්කාවම සීයක්ක්කාවම හරදරයක් නැතුව මේ බේරගන්න පුළුවන්ය බේරගන්න ආකාරෙයට අපි කියනවා මේ ත්‍රයාාජි කල්ලා ක්‍රමවේදයක් අනුව ඒ ඩිසාස්ට මනෙජමන්් මූල ධර්මවලට අනුව ඒඒත් ඒ හි තියෙන යටි තල පහසුකං සකස්කර ගැනීම, මානුව සම්පත සකස්කර ගැනීම ක්‍රමවේදයන් සකස්කර ගැනීම සහ අවකාශය සකස්කර ගැනීම. ගැනේ අපි කියනවා මේ මෑන් පවස් ප්‍රොසෙසස් ඒ සියල්ල මැනේච් කිරීම තමයි මේ කෙදී මෙසිබ් දෙව ඉතින්න මේ විදියට අපි මහන්සි වෙලා අපේ කාර් මණ්ඩල ඇත්ත එක්ක ඒවගේම වරින්වර අපි, මේ ප්‍රගුණ කල්ලා වරිින්වර අපි මේ සඳහා ග්‍රිල් කල්ලවිීදවස්ථාව සමට ඔබටත් මතක ඇති අප හයිපාකකම සම්බන්ධ කරගෙන ද්‍රිල් කරු ලැබවා ඇති මේ විදියට කරලා තමයි මේ හදිසිය අනතුරවංශය කියනෙ එක ර හොඳට ෆයින් ටවන් කරන තත්ත්වකට ගෙනාවේ තින්. ඒ ඒ තත්ත් තුළ අපිට පහන්සුවක් ලැබුණ ඕනෑම ඒවැනි අවස්ථාවකින් පසේ සමට පැත් තුනක් හතරක් ගියාම එය එවැන්නක් නොතිබුණ වගේ තත්ත්වකට රෝහලට එන කෙනෙකුට හැඟෙන ආකාරයට නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට ගැනීම සඳහා. වෛතිකමනි දැන්න අපි නාකත්වය පැත්තරකගයොත් මතන් තුමා අපිසි අනුත්තුරංශවිතරට ව පොළඹ දක්ුණ ශික්ෂණ රෝහල ගත් අලුපුයිලරුහල මට මතකයි බොහොම. न ुना रपाගේ කාलेයක් केदि अध्यक्षवරी नමුත්ඒ කාले මටමතකई रोल टैनेने खरीितियाන් ගදර टैनෝගේ න්නत्र सुදුසු පරිසර के रोहाල තුළ गොඩने इටपाස से ඔබතුमाන් කොළඹ जातिක रोहले ඒ කर्ता्य मि් හැබ में में देबाल खर्फटැन ඔබතුमा රිපාලකේ කටේ යිදවරෙක් පැත්තිකින්ත් පරිපාලකෙක් කට ොතුමට කැටෙන්න්නට වෙන්න විධ විධ පාර්ශවෙක් විධ තරාතිරම්බලාය අපි දන්නව අෞක්ේත්‍රය ඉන්නවා විධ තනතුරහබෝන විධ මට්ටමය ඒවාගේ මතමයි ෘතිය සමති තියෙනවා විධ දේශපාල පක්ෂණ යෝජනය කරන ඉන්නවා මෙක ලේසිකාරයයක්න වේදැ පුදහරනැගතොත් අප කාර්යාලයක්ගත්තොත් පෞද්ගලිකාංශයේ අපිට ඉන්නවා කලපාකරුවේ අපි චින්න්න අධ්‍යක්ෂවයක් හ කියනවාද න්න මේක තමයි වන්නෝනම අපි මේ පාරයන්නොන් කුවම ෞදගල්ලක. ඉන්න සේවතව සැි පැදින්නවා එපාරයන්න හැබැයි අපි දන්හා රජේසේවේ තුළෙමන විධ මතිමතාන්තරතියන ඔවන්ගේ මතයන්ට අවස්ථාව දෙන්න ටෝන ඔවුගේ කාරණවලට හුකන් දෙන්න ඕන ලෙසි පහසු කටයු ක්නවෙේ හම මේ තත්වේ කළමනා කරනතරගත්ත සෞක්් ෂේෂ්‍ර ඕ දෑඔඋබ මහිතන හරියට තේරුම් ගත්තා එකක් තමයි මේ පෞද්ගලිකාංශයේ මේකේ ඔිකිනගගේ ක්‍රමවදය බොහො පැහැදිිව තියනවා. එතකොට පරිපාලන ක්‍රමවේදයන් වෙනස්. ඒ සේවකයිෙන් වෙනස්. එතකොට ඊළන්ට රාජ්‍ය සේවයටම රාජ්‍ය සේවය මේ තත්ත්වය වෙනස්. තොට රාජ්‍ය සේවය තුළත් සෞඛ්‍ය සේවය ගත්තහම මේ තත්ත්වය තවත් අමාරුවයි. සෞඛ්‍ය සේවය තුළත් රෝහ, ප්‍රධාන රෝහල් ගත්තහම ඊටත් වඩිය අමාරුවයි. මොකොද අපි ගත්තොත් එහම ප්‍රධාන රෝහල ලංකාවේ වෙන කිසිම ආයතනක නැති, ශ්‍රේණීන් සංඛ්‍යාවක් ඒවගේම රැකයා සංඛ්‍යාවක් කරන්න විශාල පිරිසක් එක වහලක්්‍යයට කියන අන පරිශ්‍රේක ඉන්නවා. එතකොට මේ හැමෝටම වෘර්තිය සමිතිත් කියනවා. එතකොට තර ටිකක් ්‍රංචු මානසිකත්වය බොහම දරුණුයි මේ සෞඛ්‍ය සේවය තුළ. තේනිසා මේ සියල්ල බේරගෙන යෑ මේේදී මංහිතන්නේ අපිට ය නායිකත්වය කියන එක වටිනාහ මඇතිවෙන්නේ, මේ හරහා කොහොමද අපිට අපතු මේ ඔරුවක් නම් මේක නැවක් නම් මේ පදවගෙන යන්නේ කොහොමද කියන එකති මේකදී මංහිතන්නේ ප්‍රධාන වශයෙන් අපි ගත්තත් එහෙම ඔය ලීඩර්ශිප් ගැන කතාගන්නකොට කියන ට්‍රන්ස්ක්ෂනල් leadershipීප කියන් ට්‍රන්ස්ෙක්ෂනල් කියන ගණු දෙනුවක් වගේ. මම ඔබට කියනවා ඔබ මොනවද කරන්න ඕන. ඔබ ඒදයකන්නෝ ඔබට යම්කිසි. වේතනයක් ලැබෙනෝ රිෝඩල් ලැබෙනවා නමුත් මේයින් එහාට අපි අද යුගයේ ගත්ත හම අපි ෙනොම මේ ට්‍රන්ස්ෆෝර්මේශන leadership කියලා දැන් ඒ ට්‍රන්ස් ෝර්ම ල් කියනෙ අපි ඒ හරහා යම්කිසි වෙනසක් බලාපොරුක්ති ඒංවිධානය ප්‍රතිඵලවල එතකොට මේක විශේෂයම මේ හමන් රිසෝ එක එහෙම නත්තන් අර ම කියපු පෘතුල මේ මානව මේ කාර්ය මණ්ඩලයක හරහා මේ ප්‍රතිඵල ගැන්නීම සඳහා මානව කාර්ය මණ්ඩලේකැ අපේ කාර්ය මණ්ඩලය හොඳින් නඳනා ගණ්ඩෝ. එතකොට එහෙම අඳනා ගැනීමේදී ඇතැම්විට අපිට එක අපි කියනවා මේ ඉන්ඩිවිලයිස් කන්සිදරේෂන් කළේ කැන එක පුද්ගලයන් හඳුනාගන්නත් ඕන සෑහෙන දුට මේක අපිට දාස්ගානය අන්දුරගණ්ඩ බෑ නමුත් වෙවිධ අංශවල ගත්තොත් එහෙම මෙන්න මේ පුද්ගලයයා මේ දේට දක්ෂයි. පුද්ගලයක්ත් එක මෙන්න මේයාආකාට කටයුතු ර්ඩෝන. ඒ ඉන්ඩිවිජියෝලයිස් කන්සිඩරේෂන් එක වැදගත්යක් මේමිකින් ට්‍රස්ෆෝමේෂනල් ලීඩ ශිප් එක ද වගේම තව දෙයක් තමයි ඉන්ටලෙක්ුවල් ස්ටිමිලේෂන් ඒන්නේ අපි ප්‍රශ්න කරනවායි කිය ඉටලෙක්ුවල් කියැන ටෙක්නිිකල්ල එකන තාක්ෂණ ේදීව ප්‍රශ්න කල්ල යම්කිසි ආකාරයට ස්ටිමිලේෂන් එකක් ගන්නවා අපේ වැඩ කන්න වෛද්‍යවරුවන්න පුළුවන් හෙදන් වන්න පුළුවන් ඒ තාක්ෂණික තියෙන ගණු දෙෙනුවත් එක්කේ ඒයට යම්කිසි උනන්දුවක් ඇති කිරීම. අ පලවෙනික මමකිව පුද්ගලයෝ වෙන්වෙන් වශයෙන් ඒගොල්ලං අඳුනගෙන ඒගොල්ලොන්ගේ තියෙන දක්ෂතා ශක්ක්‍යතා අඳනගෙන ඒ අය උනන්දුවට ලක් කිරීම. ඉ ඉල්ලඟට තියෙනවා ඉන්ස්පිරේෂනල් ෝ මෝටිවේශන් කියල. එක ඒවාව ඉස්පාය කිරීම එකන්නේ උද්‍යයෝගි මත් කිරීම. ඒකාර මේ ඒක මේ අපිට එක සමීකරණකින් කරන්න බෑ විවිදධ ක්‍රමවේද යොදාගන්න මේ ඒ අයව ඉදිගයට ගැනීම ඊළට තව දෙයක් තමයි මේ අයිඩිය ලයිස්ට ඉන්ෆලස් කියලා කියනවා ඒ ඇන්න තමක් නායකෙක් නං මං රෝල් මොඩලයක් හැට නායකයා හොඳින් වැඩ කරනවන නාකට විෂණ එකක් තිනොත් නාකයා ආයතනය එමනත්තන් ගේ ඒ අමාත්‍යංශය ව ගැලිපෙන ආකාරයට නායකයක් හැසිරෙනවනම් කටයුතු කන්නවනම් එතකොට අර ඒ අනෙකුත් උදවිය ඒ ඒක අනිෙකුත් කාරය මණ්ඩලය ඒ නායකයක්ත් එක්කේ යන්න සූදානමක් ඇතිවෙනවා ඉති මෙන්න මේ 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 ට්‍රන්ස්ෆෝර්මේෂනල් ලීඩර්ශිප් තියන ස්ටයිල් එක අපිට හරි වැදගත්වයෙනවා මේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාය වැනි රටක රාජ්‍ය සේවේ මේ ප්‍රතිඵල ගැනීම සඳහ ප්‍රතිඵල ගැනීමවශයයිනෙ නැත්තම් අපිනිකං පවත්වා ගැනීමනේ තියෙන්නේ. එතකොටදැන් ඔබ කිවනම් දක්නු කොඹබ ශික්ෂන් රෝහල යම් පිසි වෙනනිසක් ඇතිවුණනා කියලා එකට හේතුවෙන්නේ ඒ අන්න ඒවගේ ට්‍රන්ස් ෝර්මේනල් ලීඩර්ශිප් එකක් කියන ඒ ඒ ඒ උපාන්ග ඒ උපකරණ ඒ ක්‍රමවේ දයන් මේ මහපොල්ුවේ ක්‍රියාත්ම කිරීම සඳහ උනන්දු වීම ටුල. බතතුමා දැන් බං මෙ මෙහෙම දෙයක් කිව ැ ඔතුමා ඔය කිව්ව නායකත්ව ගුණන්ගේ තුලින් මහි තැන් ඉතාම ඉහල ප්‍රතිඵල ගත්ත එක්කෙන ඒක ඔබතුමා සේවයකරු ස්ථානවල අපි දකින දැකල තියනවා. හැබැයි ඔබතුමා ඒස්ථාහිකිි පච්වල ගියාම අර දේවල් සියල්ලයි පොඩ්ඩ පොඩ වෙනස්ය ඒන්නේ තිබිච්ච තත්වේ නයි පරණ තත්වට යන ගතියක් අපි දකිනවා. ම මේ අහන්න්නේ ප්‍රශ්නය මේ තත්වය ඒ ැන මේ හොඳ අත්තට ගෙනපුනායක අයිීමට ඔබතුමන්ගේ ගැටුවක්ට එහෙමනත්තන් ඊට පස්සේයයි ගැටවල මොක් මෙතරන තින ප්‍රශ්න ගැෙන ඔන්න ොඳ අයකෙක්කාවම හොඳ ඩයිකත්යදින කලබනාකරුවේ එකකාම එතන ලස්සට තියනෙන හැ ඔහු ගේෑම් පස්සේයි අපිට පේනවාෝ එක පොඩි පෙනස්සන හැට. ොකකට හේ මෙෙමයි මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව වෙන්නන්නේ ශ්‍රී ලංකාව වගේ රටක ආය්‍යන පරිපාලනය එමනත් තං රජ්‍ය පරිපාලන පද්ධති ප්‍රवेේශයක් නොතිබීම එකන්නේ ඒකය අපි අරනඋगाක් කර පුද්ගලයන් කෙරෙහි මේ අවධානය යමුුවෙන් ඒ කයි ඒන්නේ දැන් උබදානුවනේ ඔබගේ පෞද්ගලික අංශේ ආයතනක කොම්පැනියක සෝ කවුරුණත් සීෝට ඔය ආතනය නැති කරල දාඩ බෑන එකනඒබල්ල හට ගන්න පුුව මටමත් යන එතනම් පල්ි හට ගත්තොත්තේ සෝට තමයි යඩ වෙන්නේ නම් තරාජ්‍ය සේවයහමනවී රාජ්‍ය සේවේ මේ දැන් ජොබ් සිකඩිට එක බොහොම බලවත්න්නේ තැන් රාජ්‍ය සේවය ැරදි කරත් අයට දන්ුවම් ද ක්‍රමවේද මක දුව දෙන්න මොන කියෙනෙන හැමට නමුත් මංක කියන්න ඒ ක්‍රමවේදයන් මේ බොහොම මේ සංකීර්නමොකො මේ බසිකට රැකිී රක්‍ෂා सुුරක්ෂිත බාවිී ඉහයි රාජ අර පෞද්ගලිකාන්ශ එක අඩුයි එතකොට දැන් ඒම පද්ධති ප්‍රවේශය කියන්නේ දැන් පුද්ගලයාගම් බැහැවර බැහැරව ගිහිල්ලා එක එක වගේ ආතන්දන් දකුණුකොළඹ ශික්ෂන් රෝහලගේ ආයතන විස්්ක් සිිපාක් තිීනවානේ ලංකාවේ ඒ මටම එතකොට අන්න ඒ ඒ ඒ ආයත්තන පෆෝමන් පෆෝමන්ස එක අපි මොනිටර් කන්න ඉවැලුවේත් කන්න එවැනි ක්‍රමවේදයන් ලංකාවේ අඩුයි. සහ ඒ ඒ අනුව රිවෝඩ් කිරීමේ ක්‍රමවේදයන් නැතුවශයෙන්ම රාජ්‍යසේවේ අපි දකිනවා අඩු ඉතාම අවමයි ඒ නිසා සමහර වෙලාවට අර ඇගේම තියෙන උනන්දුව තියෙනය ඉන්නකොට ඒතැන් හොඳ මට්ටමකට යනවා එහෙම පොඩ්ඩක් එහෙම වුනාම ඒ තත්වයන්න පල්හට ඒකාර කෙනෙක් හොඳින් පෆෝර්ම් කිරීම වැරද්දකුත් නෙ වෙයි ඊළක යන පුද්ගලයාගේ වැරද කත්නය ම හිතන විදික මංහිතන්නේ අපේ ශ්‍රී ලංකාවට ආවේනික අපේ පරිපාලනයේ පරිපාලන ක්‍රමවේ දයන්නේ තියන දුරුවලකන් නිසා ඇතිවෙලා තියන් දෙයක්තින තයි මට කියන්න. වෛදතුබනි කියම නක්තිනව මේ ලීඩ ස්ලව් එම් පව කියලා. පලය පළහත්මක කරන්නලාැතිී තම බලාාත්ම කරනට. ඔබතුමා විධ තන්න තුරමක් ත සෑහන පිරිසක් මේ වන තනතුරුණේ හොබෝලදීන්. ඔබතුමා විශ්වාස කරන නොදබේ මේ පිරිස බහෙවන්න තනතුරු අවශ්‍යම හි කියලා. මෙහෙමයි දැන් ගත්තහාම විධමත් ආයතන පද්ධතියක් තුළ ඒක රාජ්‍ය සේවන්න පුළුවන් පෞදිගිල්ක අංශේවෙන්න පුළුවන් තනතුරු අවශ්‍යයි. හැබැයි මේ තනතුරු තනියෙන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ තනතුරු ඒ යම්කිසි මේ ආයතන ගත රාමුවක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලගැන්වීම කියන එක මමහිතන් එකක් තමයි ඒ අපිතම එක අයම් ආයතනක නායකත්වය බලගැන්වීම ඊට ඉහලින් කෙරෙන් ඕන කාරාව. එතකොට හැබැයි යම් ආයතනයක නායකයක් ගත්තොත් එහම ඒ නායකයා එක ආර්තනයක් වන්න පුළුව අමාත්‍යංශයයක් වන්න පුළන් අමාත්‍යවරයක් වන්න පුළන් ඕන මට්ටමග. එතකොට ඒ අය දැනගන්න ඕන ඒ අය සමග, කටයුතු කන්න අනිත්තා යෝ බලගන්නවන්න දැ අපිට තියනවා ලංකාවේ දැන් තවශය හැමෝම් අපි හැම පොදුව කතා කරන අනෙවෙයි නමුත් දක්කින්න තියන වල් තමයි සාමාන්‍යෙන් ලංකාවේ නායකෝ අනිතායට බයයි ඒන ම මංකනල් ආයතනෙක වෙන්න පුළුවන් ආයතනක නායකක්ය කෙරෙහි සමහලාට බියක් සැකක් දක්ව නො. ති එතකොට අර අනිත්තයෝ බලාත්මක බීම අඩුවෙනවා. ඇත්ත වශයෙන් එතකොට ඔය ඒ කියන බේකැනෙ ආයතන නාය නායකත්වයටත් ඒක පාඩුවක් අර අයතත් පාඩුවක් ආයතනටත් පාඩුවක් රටත් පාඩුවක්. ඇතවශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ ආයතනවල එමනැත්තම් වෙනක් ඕනෑම ආයතනවල නායකත්වය බැදගත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ එහි ඔවුන් ඒ නායකය සමඟ වැඩ කන්න අනත් අය බලාත්ම කන්න ඔවුන්ට වඩා ඉදිරෙන්සිකින ඔවුන්ට නායකත්ය ඉදිිය හැකි ඔවන්ට මඟ පෙන්වන්න පුළුවන් හැබැයි ඒ අයට අවස්ථාව නොදී නෙවෙයි ඒ අයට අවස්ථාව දෙන්න ඔන් බලාත්ම කන්න ඔවන් ඉදිරිට තල්ලුවෙන ආකාරයේ ආශිර්වාධාත්මක නායකත්වයක් තමයි මහිතන්නේ එවැනි නායකත්වයකින් තමයි අපිට මේ හැම දෙනාම් පුබුදුවල්ලන්න පුළුවන් වෙනි වත දැ ව එක ප්‍රශ්නයක්ැන් ගොඩක් දෙෙන කිය දෙයක් තමයි හොඳ නායකෙන් හොඳ ඉගයන්න ඕ පලවෙනි රණ කාරණ පිළිබඳව අවබෝධයක් තියෙන්න්න ඕන පලපුරුත්ත කාලයක්ත් එක් කෙන දෙයක් මෙතැදදි ගොඩක්ලට අටකාල් කතා කරන දෙතම මේ ව වන්ඩ නිමේෂනල්ක්ලස් කියල එක පැත්තක්ගන සම්පූර් ප්‍රගුණ කරන්නේ ඒ ඉගෙන ගන්න ඕන ල්ලකට හැමදාම ඉගෙනන ංකා අපි කාලයක්ක්කැනෝට කියන මේ හැමදාම පිගෙන ගන්නෝක හයි මේමා පොච්චර දුරට සත්‍යත්දය කියනක සමහර දෙවල් දිහා බැලුවම් අපිට තේරණ දෙයක් ඉස්සර කියනෝනර ස්භාශතයයටත් අපි පෙන්ඩල දෙනවා ලොවන් එකක්දකට වේ සමතර්ගරක එක දියකි අපේ මහිතන ඔබතුමාගේ හාාවට හැරල බැලුවමමා පස්සට බතුමා විධ ශේෂත්‍ර පළිපත්ව ප්‍රගුණ කොක් කියනක් දැන් තැන් අවසානය ඔබතුමන් ැවිතින සිවිල්ලශේ ේට මන්න පපලි කැන්ටිනිස්ට්‍රේෂන එක පරිකාල සේවේ බතුමා බොහම හල් ටිකනගෙන කති කෙනෙක් මේ දැන් මේ අහගනන්න තරුණු තරණයන්ට මනාද කියන්න පුළුවම එකනීම සම්බන්ධය පුත්මගේ ප අපි ඔබ කිය හරි දැන් අපි පතුුණ පවිදල ියනක ඉගෙනගැනීම තමයි කර දැන්ේ අපි කතා කරන්නේ තරුණ එක් වුණාම එහම නැත්තම් මුහකුරා යනකොට මේ අධ්‍යාපනය සහ ඒවගේම ෘතියභාවය නායකත්වේ ඔ කොහමද සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව. දැන් ඒ ෙද ගත්තහම ැ අපින ටෙක්නෝක්‍රරක්ස් ලා කියලෙ න එකන තාක්ෂණය ගැන අප විද්‍යාත්නය කියලා ද විද්‍යාත්නය ඇතවශයෙන්ම ඔහු හෝ ඇය මේ පරිශීල්නය කරන්නේ ඒ අදාළ දැම් බෞතික විද්‍යාවනම් බෞතික විද්‍යාව. එතකොට ඒක විද්‍යාඥය ැනෙ කොච්චර ඉගෙන ගත්තත් ඒකේ අවසානයක් නෑ. මොකද විද්‍යාඥාගේ පරෝල් එකක. එතකොට නමුත් අපි ගත්තොත් එහෙම වෙනත් නාකත්ව භූමිකාවක් අපි තු පරිපාලකේ. මේ හැමෝම දැනුම අවශ්‍යයි. දැනුම නැතුව මේ ලෝකේ ඉස්සරහට යන්න බෑ. හැබැයි. මම හිතන්නේ අපි දැනුම ලබාගන්නත් කාලයක් යනෝ. ඒ වගේම අපිට වැඩ කටයුතු කරන්නත් කාලයක් යනවා. ඉතිඒනිසා අපිට වැඩ කරන්න තියන කාලය දැනුම ලබා ගැනීමේ කාලයෙන් අතර යම් කිසි බැලන්ස එකක් තිබිය. යුතු එහෙම නැත්තං අපිට අපි ගලබාගන්න දැනුම ක්‍රියාවට නැගීමේ තත්ත්වේද අපි ශෙල් වෙනෝ ඒ එකන අපි තව දැනුම ගන්න බලන්නවා. නමුත් අපිටම් ඇතැම්ිට අපිට මේ තියෙන දැනුුව ප්‍රමාණවත්. තියෙන දැනුම අපි පුළුවන් තරං බලන්න ඕන ඒ දැනුමේ සියයට කිය අපිට මහපුළුවේ පැළ කරගන්න පුළුවන්ද කියෙන ඒකෙන් තමයි සමාජයට යහපතක් වෙන්නේ. නමුත් අපි කියව කියව පරිශීලනය කරර දිගට තනයෙන් හැදෙන එක හොඳයි අපි අපිතම එක්කෝ ග්‍රන්ථ කතතුරුවරුන හෙමනැත්තම් විද්‍යාක්ඥය වන හෙමනැත්තං පුවත්පත් කලාවේදී. නොකද විශය පර තෙරට අණ්ඩෝන. නමුත් මංහිතන්නේ සමාජයේ මේ අපිතු රාජ්‍යංශය වන්න පුළුවන් වෙනත්්‍යංශක වෙනුවන් පරිිපාලනය එවැනි නායකත්ව භූමික ඉන්නවනං අපි දැනගන්නවා වගේම ක්‍රියා කිරීමත් අවශ්‍ය ඇතවශයෙන්ම අපිට අද අද යුග ගත්තොත් එහෙම මේ මුළු ඉතිහාසේ තුළා පුරා ඇතිවෙල තින්න දැනුම් ගබඩා අපිට කවදාවත් ඉවර කරගන්නත් බෑ. එනිසා අපිට වැදගත්වනෝ වර්තමානයේ තිබෙන තත්වයන් වැඩි වශයෙන් මේ පරිශීල්නය කරගන්න ඒ පිළිබඳ දැනුම දගත්වයෙනවා ඇතවශයෙන්ම අර ඉතිහාසයන්දල කෙලොවරේඉන්දර හැමදේම මේ කෙලවරට ඒ කලවර ඉදල මේ කෙලවරට ඉගෙන ගන්නුවට වැඩිය මොකද අපේ බලාපොරොත් වෙන්නේ අපි දැනුම ලබාගැනීම පමණක්නෙවේ අපි දන්නන දැනුම කුෂලතාවේ සහකල්පේ. ඔන්න නොලේ් කල් ඇට. කොච්චර දැනුම තිමුණත් වැඩැනෑ ස්කිල් එක නැත්තම්. ල් තිබුණනත්ව න්න ඇටිටියුඩ් එක නැත්තන් ඕක ඇතවශයෙන්ම ඔය කියන කාරණාවක් රැකියාවට ඔබවට ඉන්නවනම් දෙන්නෙක් බුඩාක් නොලේජක තියෙන කෙනෙක් සහ තවය කෙනෙක්කින්න නොලේජ්ක ඊට වැඩිය අඩුයි නමුත් එයාගේ ඇටිටුඩ් එක හොඳයි මො පුද්ගල ඔබ රැකියාවට බඳුවගන්න කියන අපි හ තොට අපි පැදිල්ලූ අපිට කියන්න වෙන්නේ අපි බඳවගන්න ආකල්පය වඩා යහපත් පුදගල දැනුමටයක් අඩුනාට කවක් නෑ මොකද ආකල්පය නරක නම් කොචර දැනු තිබුණත් ග පලක් නෑ මංගතන හොඳ තැන කටාව දැන් අතල් පගෙන කතාර සා ඔබතුමා මංගතන් විශාල පිරිසක් දවසකට ගැවස ස්ාන මෙහෝගෙනෙක් පාලන කරපු ක නෙක්නගැන ලංකාව තින ප්‍රධාන පෙළීමම රෝහල් තුනක් ඔබතුමා අධ්‍යක්ෂ තම්තුර හැබපු මේේවා දවසකට විශල පරිසක් සනග ෙනො මේවට මේ අය විධ ආකල්පතියන මේ මේ අදිහපල් අපට මොකක්ද හැදින්න කියන්න තියන්නේ මේ ලංකාවේ විනය සම්බන්ධයෙන් ශ්‍ර ලංකාවේ විනය සම්බන්ධ එකන ආකල්කො මේ වශය නැතිලින්වට වෙනස පිළිබඳව අපි නාකව හැටියට මේ තම් තරුණියන් ඔබතුමාන්ට දෙන්න තියෙන උ දේශමකක්.තලවෙනිකද ැමතන විශේෂයෙන් මන්දන්න ඔබ කියියෝවගේ තරුණේ තමයි මේකට සම්ධවෙලා තිෙන්නේ අත සෑන විශ්ව විද්‍යාල ශිෂයනක් ඉන්නවා කියලත් ඔබ පැවසවා. මහිත නායකත්වේ ලක්‍ෂනාතර ප්‍රධානම දෙයක් තමයි ඉන්ෆසිං ඇැබිලිට එක. එකැනේ දැන් මම නායකයෙක් නම් මට හැකියාව තියෙන් ඕන ඔබ ඉෆස් කරන්න බ බලපෑම්ෙන් නරක බලපෑමනෙවේ.ැන මගේ මතය එහ කාරණාව ඉන්ස් කරලා ඔබ එතෙන්ට රැගෙනයන්න. එතකොට මේක මංහිතන්නේ අද විශේෂයම මම දකින දෙයක් තමයි මේ අපේ පරම්පරාවේ උදවයට වැඩිය තරුණ පරම්ප්‍රාාවය උදවිය අපිට වැඩි ගොඩක් ප්‍රගතිශීලී ඒවගේම නැවුන් අ වෙන්නේ වයිසට යනවත් එක මේ නරක්වීම වැඩි වෙන. ඇතවශයම තරුණ නේ වයිසට යනකොටයි වැඩිින් හැම ආකාරයම නරක්වෙන් ති ඒ නිසා මංහිතන්නේ මේ තරුණාය ශක්තිමත්තුනොත් මේ මේ රටටට විශාල වැදගත්කමක් ලැබෙන්නේ මේ මේ තරුණය කොච්චර දුලට ශක්තිමත් වනවාද කියන එක මොකද ඒ මොකොද අපි දන්න අපේ රට කොච්චර ඉස්සරහට යන්න බැලුවත් මේ මේ අඩි අඩි අඩියක් ස් රට යනු අඩිකක් පස්සට යනු මේ වැනි තත්ත්වක තම අපි රට හැමදාම ගමන් කරන්න ඉති මේ මේක වෙනස් කරගන්න මංහිතාන්නෑ මේ මහල්ලු අපේ අපි වැනි වැඩිය මේ අවශ්‍ය වෙනෝ මේ තරුණයෝ ඉදිරිට එති විශේෂයෙන් මේ තරුණය මෙතන ඉන්න නිසා මම කියන්න කැමති තරුණයින් සංවිධානයවීම තරුණය යහපත්්‍රදියට ඉන්ටරෙක්් කිරීම බලපෑම් කිරීම දෙමවපියන්ට බලපෑම් කිරීම සමාජයේ වැඩිහිට අන්ට බලපෑම් කිීම ඉතාම, වැදගත්ව අපිය දකිනව බවිධ අවස්ථාවල් පරිසර සබන්ධයෙන් වන්න පුළුවන් වෙන ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් වන්න පුුවන් තරුණයින්ගේ බලපෑම වැඩිහිටියන්ට සාධනී ලෙස වැඩ කරන්නවා කියනක අපි දැකල තිය. වෛතුත පශති දැන් කණ්ඩායම කැටිය අපි කටයුතු කරති ගඩක් කලාට ඔබතුමාම ම නවත මේ ප්‍රශ්නහන් පුතුමාම වික්ශාල කණඩායම්ම වැඩකරන කකිිසාප් ගන්නදවල් ගඩක්තිනවා මේ දිවිත මතතිරයි. විවිධ මත විධ අදහස් කියනයින්නවා. මේය කොහොමට එක තැනකට එකතු කරගන්න බේම. එකනේ ඔබතුමා විශ්වාස කරනද බේ හැබෝම එක මතේක සිටිින් නෝනට වැඩසටහනක් සාර්ථක කරගන්න එම තන් කටයුත්තා සාර්ථක කරගන්න නැත්තම් අපිට ඉන්න කීප දෙනා ඇදගෙන යනවාද මොකක්ද මේගේ දේකති අපික් කරන්නඩෝ. මේක ොහම ප්‍රායෝක පශ්නයක් ඒැන්නේ මෙහමයි දැන් සියලුද දෙනාම එක මතයකට ග්ඩ බැහැ එක වෙන්න හැනෙ. එතකොට. නමුත් නායකත්වේ හැකියාව තමයි පුළුවන්ටරම් බෞුතරයක් එක අරමුණකට ගැනීම. දැන් එතකොට ඒ සඳහා විෂන් එකක් තිබිය යුතුයි දැක්මක් ඒවගේම මිෂන් එකක් තිබිය යුතුයි. ප්‍රියාකාරී දැක්මක් තිබිය යුතුයි. එතකොට ඒ කෙවෙෙහි ඒ කාර්ය මණ්ඩ ේක දාහක් වෙන්න පුළුවන් හදදාහක් වන ජාතිකරහල ගත්තොත්ඒේ අටදාහක් වැනි කායමණඩලයක් කාර් මණ්ඩලේ ඒ දිශාවට ගෙනයෑ මේ ඉන්ස්පිරේෂනල් හැකියාවක් ඇති කර ගණ්ඩෝන. ඒකෙදී ඇතවශයෙන්ම සමහරයි අපින් හැලෙන්ඩ පුළුවන්. සමහර අය ඉන්නවා නිියුට්‍රලයින්න්නවා විරුද්ධ වෙන ඉන්නවා එකට යනා ඉන්නවා. ඉතින් අර වැඩි පිරිස්සක් මේ ගමනේ යනවනන් අපිට අනිකුත් ඇතිවන ගැටලුවේ එතරම්. මේ තත් ගැටලුවවෙන්න නැහැ එකනේ දැන් අපි හැමදිස්සම දැන් සහර වෙලාවට සිද්ධුවනෝ තද තීරණවලින් දෙනේ දැන් අප අපි අපි හොඳින් කතා කරාට හොඳින් මේ මේර සහර වෙලාවට තීරණේද අපි තද තදට ඉඳීම අවශ්‍යතාවේ තියෙනවා එතන්ද ඒ තීරණය තදට ඉන්නකොට සැලක යුතු පිරිසක් ද කියලා සමඟ අර මම කල්නුත් කිව්වා මේ ට්‍රන්ස් ෝර්මේෂන ලඩ සිිප් කෝමද තිවෙන කියන එක ඒ ඒ ආකාරඩ ක්‍රියාකිරීම තුළු තමයි එසේ වන්නට පුළුවන් වෙන්න අපි ඉළඟට කාලෙ කලපනා කරනගන පොඩක් කතා කරන්න ඕන වයිතතුම ඉටස්සල ම කියන් තඕන මේ මේ වෙලාවේ අපි අවස්ථාවදනවාම මේ වැඩ සහන අපසන් ව න පටතාාව නඩිහකයිකා ල අපිට තින වයි දනනිල් ජාසක මහත්මයගගේ ප්‍රශ්න අහන්නට පුළුවන්න්නවට අපේ මේ චැට්ටක සඳහා විංකල් තියන චැට්ටීරුවේ ඒ පිළිබඳව සඳහන් කරන්න හැබැයි මේ වෙන පොට අහල දන ප්‍රශ්න කට්පත් මේ හතේතුමාගේ අන්න පුරුවන් ප්‍රශ් නෙවෙයි මකද අපි එතුමට මේ වැඩස සහන්ට ආරාධනා කරේ නායතත්ය පිළිබඳව අපිට එතුමාන්ගේ අදහස් වෙදා හතා ගට ක කියලා ගොඩක් දෙනෙ වයිද එතුමන හලදයන්නේ. කොවි සම්බන්ධව මේ දවස්සල බොහෝ වෙලාටත් බොහතුට කතාපාට ලක්කන මේ නෞකාව සහන්තයිකොඩටත්න ප්‍රශ්ණාන්න ඉති අර අපි ඇතුමත්ක් එක වනා මේ වැඩසහ දනාකත්ත්‍ය පි වඳහන්න මංගේ ආතරේ අපිට හැකියාවක් ලැබුණුත් මේ අතරේ තිබෙන සහර ප්‍රශ්නට හන් පුළුවන්ේ තින් අපි ආරාධනාකන ඔබට එතුමන්ගේ හන්න තියනවනම් මේ නාකත්ත්‍ය පිබඳවඇතුට මේ අද දේශනය නිපනාහරරි ප්‍රශ්නයක් අපිට පුළුවන් එතු මටයොමු කරන්න. වයිතුමනි දැන් පහුකිිය කාලේ දක්ක මේ ිට බතුන්ට සෞ්‍යදක්ශෂ ජෙම්‍රාල්වර ඇටට කටයුතු කරත්ද මම දන්න කරමන්න අපි මාධ්‍යය වැඩරපු හැටියට පැ විසි තරම බතුමා දුර්ගත. දවස් හතම කොයි වෙලාවේ කතාහ කරත් ඕන වෙලාහක මේ මාධ්‍ය අඇතනොට එෙන්න්න බලාගෙන ඊටයමකද ඒ තුළින් ජනතාවට කරන්නතුුවන් දැන්වත් කිරීම කරන්න පුළුවන් නිසා. කොහොමද මේ පැවිසි අතරම කල්මනා කරනය කරගත්ත දැ මේක ලෙසි පහස කටයුත්නේ දැන් අපි පහුගිය වකවානු දිහා බැලුවම ගොඩක්ෙනෙක් කැමතිීම උදේ අටට වැඩ පටන් අර්ගෙන හවස පට ඉවර වෙලා ගෙදර ගිහිල්ල කාාල බීලා බොහොම සාමකාමීව ජීවත්තෙන් හැබැයි ජනතාවට සේවයක් කරන්න ජනතවිෙනුවෙන් වැඩක් කරන්න අපපු කෙනෙක් ැටේද උතුමල්ලට හෙම මේ අට පහ ප්‍රශසාාවක් කරන්න පුළුවන් නෙවයි මේ වැඩේට නායකත්තේ තුම් හොබද මේ කළමනා කරණය කරගත්ත එකක් තමයි දැන්ගත්තවොත් එ මම පුද්ගලිකව කියනව නං දෙදාකේ හදිසියන්තුරුවංශය භාරගත්තු අවස්ථාවඉදලා සෞ්‍ය සේව අධ්‍යක්ෂ ජන්‍රාල් වෙනකම් මම අසීරු රැකියාවල තමයි නියලුනේ. තක එතකොට ඒ තුළ මම එක්කෝ මටක රොත්තු දෙෙන් නැත්තම් මංගතනින් අයිංගල පහසු රැකියාවකට අන්ඩුවන. තිහෙම නැත්තම් ම ඒ එකට ොරොත්තු දීමේ ගුණේ මම හගඩ එතකොට වරොත්තුදීමේ ගුණ අතර එකක් තමයි කාලේ එකන්නේ කාය පුද්ගලික දේවල්වල්ටත් අවශ්‍යයි පවවුලට අවශ්‍ය ඉතින් ඇතවශෙන්ම මට කියන්න පුළුවන් අ පුද්ගලික කාලය කියන එක ඉතා ඒකෙන් තමයි ගොඩක් ඇකිලෙන්නේ ඒ එති දැලැක්විය නොහැකි කාරණාවත් පුද්ගලික් කාරය ඇකිලෙනවා සමහලාවට නිදාගන්න කාලය ඇකිලෙනවා එතකොට ඒකම ැ ඔබ කිවගේ අපිට සමහල්ලාවට එක දෙයක් කරලා අනිත්්‍යක කරන්නැ සීක්ෙන්ශල් ආකාරයට එකකට පස්සෙ තව දෙයක් කරනවා කියලා එහම හිතාගෙන ඉන්න බෑ අප සමහරලාවට එකවර වැඩකීපයක් කරන්න සිද්ධ වෙන අනිත්්‍යක තමයි නායකත්වේදී අපි ඒ ඉන්න අපිත් එ එක වැඩකන්න හැමෝටක්කම වැඩ බෙදාගෙන මේ වැඩ ගැනීමේ කලාවකුත් අපි ගුණ කරගන්න වෙනවා ඉදි එහම නැත්තං දැන් අපි දකිනො සමහර මැනේජස්ල සමහර නායකින් මේ හැම දේම අර තනියම්ම කරන්න උත්සාහගන්නෝ ඒ මේ මේක හරියට කෙරන එක නෑ කියලා නමුත් ඊට වැඩිය සුදුසුවෙන්නේ පුළුවන් තරන් කර මම කල්නුත්කෝගේ බලාාත්ම කල්ලා ඒ අයිවා සුපරීක්ෂණය කිරීම අවශ්‍යයි නමුත් ඒ රාජකාරය මේ හැම රාජකාරීම කළ යුතුවන්නේ නැහැ ඉතින් ය මේ ආකාරයට ඇතුවශයෙන්ම මේ පුද්ගලි කාලය අඩුකරගෙන කාලයේ කාර්යක්ෂමතාවේ වැඩි කරගෙන අනිත් අයගේ රාජකාරීන් ඒ අයිත ඩෙලිගේ් කල්ලා බලාත්ම කල්ලා ඒ රාජකාරරි ගැනීම තුළ එවැනි තත්ත්වයන් තුළතයි මංහිතාන්නේ අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ කාලය කල්මනා කරගන්න ඇදතුම හත වැඩස හන අවස ාගේ අප මින් සිට අප අවස්ථාව දෙන්න ලැස්වන්න මේ ප්‍රශ්න යොමුකරපුුවඇට ගේ ප්‍රශ්න දිල්පත් කරන්න මහිතන ඒ ප්‍රශ්නාතිරුණ උත් නායකයි පරසරය අතරතින්නේ බොහොම අියෝජනීය සම්බන්ධයකද බතුම සෞක ශේත්‍රය අපි මෙචරල සසාතාකර සෞක්‍ය ේත්‍රයග නි පරිසරේ සම්බඳ හන ගැටලුව අපිියකට යම කරන්න තිනෂට ගුණසේ කමේ ප්‍රශ්නයන පිසර මාත්‍යංශය ඔගේ කාර්බරය සඳහා. ඔබේ නායකත්ව කුසලතා භාවිතා කරන්නේ කෙසේද ඔබ සිිස්ටම් වෙනසක් කර තිබේද සිිම් වෙනසක් කර තිබේද කියලා මෙහෙමයි ැ සිිස්ටම් වෙනසක් කියලා මට එ එම කියන්න බෑ නමුත් ඔබ දන්නව පරිසරය සම්බන්ධ විවිධ ගැටලූ විවිධ ආකාරයට මතු වුණ අවස්සා තියනවා එතකොට ඒ එකක් තමයි මේ ද මේ එකක් කිය අපි ය ෆයිටන් කල ඇන්න මේ ප්‍රශ්න 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 මේකරගන අනිත්තක තමයි අපි ඉදිරි දැක්මක් ඇතිකරගැනීම. දැන් එකක්මයි මේ කාලය තුළ අපි පරිසර පනත සංශෝධනය කරගෙන යනවා. මංතික ප්‍රශ්න තියන්නේ ඒ ඇදී ඒට අවශ්‍ය කන වැදගත්ම සංකල්ප දෙකක් තමයි පොලියුට පේස් කියන සංකල්පේ ස ක්ස්ටඩ පඩියසර් ස්පන්සිබි කිය ංකල්පය මේක ලෝකෙ තියනවා. ඒ සංකල්ප දෙක අපි පනතට ඇතුළත් කන මේ උදාහරණ පමණයි එතකොට ඊළඟට අපි අපේ පරිසර මේ ප්‍රතිපත්තිය අලුත් කරනවා. එක න එන්වර්මන් පොලිසි කියලා. ඊළඟට තියෙනවා ක්‍රියාකාරි සැලැස්ම අපි වසරටකට පවන ක්‍රියාකාර සැලැස්මක් දැන් අපිත්දවසුලත් මේ මේ ලොග් ඩවන්් සංචන්න සීම යකතිවුණත් අපි මේ වගේ සූම් මගින් ඒවා මේ කතා කරගෙන යනුවයි පරිච්චේ ද හැටියට මේ ක්‍රියා හරි සැලැස්ම ඕක තමයි ඉදිරිිය ඒ ඉදිරිිය එතකොට ඒ වගේම විධ අවස්ථාවල් දයන ගැටලුවල් දී අපි කටයුතු කන අවස්සා එ උදාරනය හැට ම කියන්න මුතු රාජ්‍යවෙල මුතුරජවල සම්බන්ධයෙන් විිශාල කතිකාවක් තිබුණ ඇතවශයෙන්ම අපිට හැකියාව ලැබුණ අවසාන වශයෙන් මේ මුතුරාජවෙල ගැටලුව මේ යම් කිසි හොඳ ඩෙස්ටිනේෂන් එකට ගෙන් ති ඒක ඒ සඳහා විවිධ බාධා තිබුණ විධ පැතිවට මේක ඇදා නමුත් මේ අපි බොහොම කල්පනාකාරීව ක්‍රියාකිරී මුතුල අවසාන වශය මුතුරාජවෙල්ල දැන් තියෙන පරිසර පද්ධතියයටත් වඩා හෙක්ටේර් පන්දාාස්ගානකට විහිදෙන විශාල පරිසර පද්ධතියක් ජාතික වනෝද්‍යානයක් බෞවට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා කැවින අනුමැත්තියත් අර්ගෙන ඒ ක්‍රියත්ම කිරීමේ හටයුත්තට අපිට මෙ මූලික කාර්භායයක් කිරීම හැකියාව ලැබුණ මම්මකිවේ ඒ එක ඇත්තටම එක විකින් बल श හමම් फ फाइට හරහා මේ දි කාලන විසිඳමක් ලබා ගැනීම අවස්ථාව ඉ මෙවැනි දෙවල්දම් ඒවාගේම තැන් අපි ගත්ත්ම අපිබ රතියල තින ප්‍රධානමකාරනාවම සුරකිමුගगा අනික प्ලාස්ට කල්මනා करරන දැරකිමුगा මංහිතනමඔබත් එක කතා මේ වීෆෝස් එක අපේ තරුණ තරුණයන්ටත් හැකියාව තියෙනවා ඒ තමන්ගේ ප්‍රාදේශය ලේක මට්ටම දැන් අපි අනිත්තක ප්‍රාදේශය ලේකමටමන් ශ්‍රී ලංකා පුරාම් පරිසර කමිටුව මේ හැදිවත් ආරම්ගල තිනක ඉස්සර තිබුණු දෙයක් නමුත් ඒක නැතිවෙලා ගිල්ල තිබුණ දැන් අපි නැවත ඇතිකන මේ සියල්ලටම අපි දන්නවා මේ කොවි විසින් කොවිඩ නිසා සෑහැන අමාරුකන් තියෙනවා නමුත් ඒ වනාට අපි ඒ කටයුතු කරනු එනිසා අපි ඉල්ලා සිට්නවා මේ මේ අපේ තරන තරුණයන්ට එකක් තමයි ප්‍රාදේශය පරිසර කමිටුව වල වැඩ කටයුතුවලටසාභාගි වෙන්න අනිත් එක මේ සුරකිමු ගංගා ඒ ප්‍රාදේශය මට්ටම මෙෙන් සම්බන්ධ වෙන්න ඔබට එකන් සම්බන්ධවීමේ හැකියාව තියෙනවා ඒක ඇතවශයම විශාල මේ ශක්තියක් වෙන අපට තුමා කාල අපට තා විඩටි දහයක් පිතර ගන්න පුළුවන් මේ බඩා ප්‍රශ්න හලද නොද මම්බේ අපි යනවා හශනනි විචේරත්නගේ ප්‍රස්ටටය හනවා මේ ට्रන්ස් फෝම්ෂනල් ලීඩසිිප් එක තුළ මේ ඔබතුමාට කියන්න පුළුවන්ද මේක සිදුවේචාකාරය යම් අත්දකම් කියපයක් කියන්න පුළුවන් ක කියලා ට්‍රන්ස්शन ඉලමशन බ ්‍රස්फර්මशन ලඩි ිප් යන ඔතුමාගේ අත්දකින් තිීනනම් සහ ඒවට පොහොමද දනාත්පකව මුහුණ දුන්න කළලා හ දැන් දැන්ගත්තොත්හම විශේෂයම මට විශාල වශයෙන් අභියෝගාත්මක උන කාලය හැටියට සෞඛ්‍ය සේවධ්‍යක්ෂ ජනඩාල් වශයෙන් අවසාන කාලය කට්ටියයුතු කරන්නකොට දැ ැ මකිව ට්‍රන්ස් ෝර්මශ ලීඩර්ිපකය එකක් තමයි ඉන්ඩිවිජල් ලයිස් කන්සිඩරේශන් එකන්නේ එකක අයගේ ශක්‍යතාවය තේරුම් ගැනීම කියැන ඇත්තවශයෙන්ම නිවැරදි පුද්ගලයෝ නිවැරදි දට හඳුනා ගැනීමේ ඇඳුනා ගැනීම සහ ඔුන්ුනන්දුකල් ඒ කරහි යොමු කිරීම. එතකොට මම හිතන්නේ විශේෂෙන් කොවිට් කාලය තුළ ඒ කෙරහි මම විශේෂ නන්දුවෙන් ඒ කණ්ඩායම් හරියට අඳුනාගෙන යොදා ගැනීම හැකියාවන එනිසා පිට සෑහෙන දුරට නිවැරදි තීරණ ක්‍රියාත්ම කිරීමේ හැකියාව ලැබුණ. ඊළඟට ගත්තහම ඉන්ටලෙක්වල් ස්ටිමිලේශන් කියන එක. ඒක ගත්තොත්තහම අපි මේ කෝවි ගත්තත් ඒ කැන්නේ ඒ තාක්ෂණික වශයෙන් ප්‍රශ්න කිරීම නැවත්ත ප්‍රශ්න කිරීම. ඒ ඒ හරහා හරි නිගමනවල්ට එලබීම බ්‍රේන් ස්ටෝමින් මෙන මේ කාරණ වැදගත් වෙනවායිඒ කාලය තුළ අපිට සිද්ධ වුණ රෝහල් යම්කි සංක්‍යාවකේ එක කර යිස්ුලේෂන් එක ඇතිකර හවත් රෝහල් අපි කොවිල් මතකැති හෝමාගම රෝහල උදානන්නේ කොවිට ෝහල් බවට පත් කර. එතකොට වැලිකන්ද. ඒවගේ නැ නැගනර පලාාත දකුණු පලත් දැන්. දැ මේවා ඇතවශයෙන්ම මේ මෙ හරි අභියෝගාත්ම මකයි මොකද දැන් දැන්. මේ 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 රෝහල්වල මේවාටුවල් වෙන ක්‍රියාකාරකම් තිබ්බවාටට ඒක තොට මේ අපිගේනෝ මහ මේක මෙහෙම පරිවර්තනය කරන්න කියලා. මේක ස මේ ප්‍රයෝගි වාමරරිදේ දැ. මෙතන්ද තමයි ඉස්පිරේෂනල් ලීඩර්ශිප්ි එක වැදගත්කව ම දැන් ඇතවශයෙන්ම උදාහරණයක් මම ගන්න වැලිකාන්ද. මම එකදික් හැන්දෑවේ හතට මෙ පිටක් වෙලා. වැලිකන්දට ගිහිල්ලා මහරෑගේ තන එකට දෙකට වගේ ඒ ගිහිල්ලා එතන ඇතවශයම මම ෆිසිකලි ප්‍රසන් වුනා. ප්‍රසට්වෙල වෛද්‍යවරු ඒ කාර්යමණ්ඩල සහඒ වගේ ප්‍රදේශවාසින්ක මේක මම සම්බන්ධ වනා. සම්බන්ධවලා පැප කීපකින් නැවත මම කොළඹට ආවා. ඉතිං ඒ ඒකෙ තියෙන සමහ මම කරපු විශාල රාජකාරයක් නැතිවෙන්ඩ පුළුවන්. නමුත් අර ඒ ඉන්ස්පිරේෂන් එක මේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒකැනේ ඒ එහෙම ැතුව අපි ඒ ගොල්ලන්ට අමතන් ඇතුව ඒ ගොල්ලන්ගේ ගැටලු දිහා බලන්නඇතුව ඒගොල්ලො මූුණ දෙන අභියෝග ගැන බලන්නඇතුව අපි මේ කොළඹට වෙලා හිටියොත් එහෙම අපිට මේ ඒ අභිමතාර්ථ ෂ් කරගන්න බැහැ. ඒ නිසා අපිට අපි විශාල පරිවර්තන රාශයක් මේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඒ වකවානුව තුළ ඇති කරා. ඉතිං ඒ ඒ ඒ ඒ ඇති කරන වෙනස්කංවල විකාශනයන් තමයි පසුව. පස්සේ දැඟ ඊට පස්සේක මේ සෞඛ්‍ය පදධතිය කියන ශරීරයට මේක ටිකටික පුරුදුේනවා ඒ තත්ත්තු යන් ඉතින් ඒ වගේම නාය්‍යයා වැඩගන්නවනං එතකොට ඒ වැඩකන්න නායකයා එක්ක වැඩ කරන්න පිරිසක් එන අොමුක ශ්‍රී ලංකා විශේෂයෙන් අපි දන්නවා ජාතික වශයෙන් අභියෝගාත්මක වෙනකොට ජාතික වශයෙන් විපතක් සිද්ධ වෙනකොට සැලකියයුතු පිරිසක් ඉන්නවා මේ පනදීලහරි එන්න. හැබැයි ඒකට අපි හොඳ නායකත්වයක් දෙන්නු අපි ඒ නායකත්වය අපේ ලැබෙන් ඇත්තං. අරායට ඒ පන දෙන්න තියෙන අවස්ථාව පනදිෙනග ජීවිතය පූජග නොගෙනෙක් නේ මම කියන්න හොදේ. ඒ ඒ තියන. මේ ඒකට මැදට පනින්න තියෙන් සූදානන් වනාට ඒ අවස්ථාව අයි මේනොේ අයට ඉතින් මේකත මට දෙන්න පුුවන් අර මං හිතන හොඳ උදාහරණය ඇතම උදාහරණය පයතුමනි ප්‍රශ්න ගඩා තිනේ සියල කෙටි කල ම මේඒීපදනිෙක ප්‍රශ්න එකතු කරලගක් හොත් ව හෙම ඒකතම අපිට මේ අදතව සහන් පුළමෙන් අවසාන ප්‍රශ්න වැඩක් කරගෙන යනකට අපට ඉලාක්කයක් ඇතුව අපි වැඩක් කරගෙනයනකොට එකට විද මත පලවෙනවාන එකට බඩ් කමෙන්ස් කනතවම මේ ගොඩක් ලු සහන්ලතිේ බැඩ්කමෙන්න්ස් එක කහොහමද වැටේ කරන්න එක දෙවින කොහමද මේ ආතතියට මුණ දෙන්නේ මෙ පීදනයක් ඇතුව වැඩ කරනකොට කොහමදේ බමෙන්ස් ක කියන්න මෙහෙමනේ දැන් අපිට අපිට අපි වැඩක් කරගෙන යනකොට හරිද වැරදිද කියලා බලන්න අපිට තොරතුරු අවශ්‍යයි ඒක හරි. ඒන්නේ බිවිධ කමෙන්ටස් ඒකට යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. හැබැයි අපි උදාහරණයක් හැදිට ඕනාට වැඩිය සමාජ මාධ්‍යය එල්බගත්තු අපිට වැඩක් කරන්න බැරිවෙනවා. ඒැනේ අපි මේ ෆෝන් එකේ තියෙනකොට සමාජ මාධ්‍ය අපේ අතේ ති ඕකම බලබල හිටියෝ අපිට වැඩක් කරන්න බැරිවෙන. ඉතිේ තොකොට අපි යම්කිසි ආකාරයට සමහර දේවල් සමහරලාවට අපි එච්චර සැලකීමට ගන්නඇතුවත් ඉන්න සිද්ධ වෙන. සමහර දේවල් වලට උත්තර දෙන්න වෙනවා සමහර දේවල් අපි උත්තර දෙන්නනැතුව ඒ නොසලගහරිනවා. ඉතින් ඒවක්ගේම අපි ආතතිය අපේ ආතතිය වැඩුවෙන මිනිස්සුන්ගේ ආතතිය වැඩිුවෙන කොටනේ අපි පුළුවන් තරම් බලන්නොන අපේ ල් එක තුළ අපි මිනිස්සුන්ගේ ආතති අඩු කරන්න මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරන්න. මිනිස්සුන්ගේ විශ්වාසය දෙදරුන් කෑ ඇවත්ඒේම ඊට පස්සේ ය පෙරලා විශාල වශයෙන් ප්‍රශ්න කිරීම කරනවා. ඉතින් මෙන මේ අර ගණු දෙෙනුව අපි සහ ජනතාව අතර තියෙන මේ සම්බන්ධය ධනාත්මක එකක් වෙන තරමට ඒකන අන්‍යෝන්‍ය වශයෙන් විශ්වසනය තත්ත්වයකට පත්වෙන තරමට අපිට ආර්ථතිය කියන මේ ගැටලු ගොඩක් ප්‍රශ්ාඩුවන නමු නමුතර පද්ධතිය තුළ අභ්‍යන්තරය මේ මේකම තමයි අභ්‍යන්තරේත් විද්ධ මතතියනො විවිධ අපිකන ස්කල් ස of තෝට් කියලා ගුරුකුල විධ ගුරුකුල තියෙනවා මේ මේ පහසුනෑ නමුත් අවසාන වශයෙන්ක දෙයක් තමයි කරන්න වෙන්න තීරණයක් කියන අවසාන වශයෙන්ක දෙයක් මොකද අපිට විකල්ප දෙන්න බෑනේ ගක් වෙලාවට ඉස්සරහට යනකොට එක තීරණ එක යන්න වශයන. අ දමහිතන දවසම කර පුළන් ගොඩා දව තියෙන නමුත් කාලය අපිට ම සීවිත ප්‍රමාණයක්තේෙන් පුතුවත්ක සාකච්ා කරන අද දවස ගනගතර හොමයි මහිතන්නේ ඉදිරිියද අප බලාපොත්්‍රය බතුමාන් යලෙත සබන්ධ කරගන්න. අ මේ මහිතන්නේ පැපුරාවටම අප මේ නායකත් ගුණාග නායකත ලක්ෂණ අපි ප්‍රගුණ කළ දව කතාර අවස්සාන වශයෙන්. මේ ඉන්න තරම් තරුණියන්ට ඔබතුමාන් දෙන්න තිය පණිවිඩේ මොකත්. නායකෙක් මේ ගොඩක්තෙ කාණ්ඩේ නායකෙක් ගල්තු තින ායකෙක් සතුති නොන ගතිගුණ මොුණවද ලක්ෂණ මනවාද බේවතම හල ඉන්නම අපසාන වශයෙන් මේ තරුණ රුණියන්ට පුචමන්ට ෙන්ට පණි ඇතවශයෙන්ම දැන් අපි හැම කෙනෙක් තුළම නායකෙක් න්න නායකෙක් නැත්තනෑ නමුත් ඒ නායකය හැංගිල ඉන්න පුළුවන් තොට නායකය පුබුදවා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ ට නායකට්තය ප්‍රධාන දෙයක් තමයි ඉන්ෆලුවන්ස් කිරීමේ හැකියාව. එකනේ ඉන්ෆලස් කිරීමේ හැකියාවක් නැත්තන් නායකෙක් වෙන්න බැහැ මිනිස්සු අතර. තිං එතකොට ඒඒ ඒ ඉන්ෆලස් කිරීම සඳහා අපි ඒක ධනාත්මක වෙන්න ඕන නිවැරදිී පැත්තට වඩෝන ඒේ නිසා මේ මංහිතන්නේ දැන් මෙතන ඉන්න විශේෂෙන් තරුණෙන් බ තරුණ තරුණියන් බැවින් මෙ අයට ජීවිතය ඉදිරි විශාල කාලයක් තියෙනවා. නිසා මහිතන මේ අපේ වගේ සංවාධහරහා මේ වීෆෝස්ඒ වගේම ගම්මත්්දෙන් ලබාදන ඒ අනුග්‍රහය ලබා දෙන ශක්තිය හරහා මංහිතන්නේ අපි කුඩාකාලේ අපිට තිබුණු අවස්ථාගත්වොත් එහ මහිතන අපි තනයම්මතායේ හැමදේව මේ කරගත්තේ අපිට උදව් කරන්න එහම විශාල පිරිසක් හිටිය නැහැ. ඇත්තවශයයේම අපි නායක වාගෙනන්න ගිය දැන් දාන කැටියට මම. ආනන්ෙ හවසට ලේ කවස්සකට යනවා ිහිල්ල එත්බි ආරිදස මාත්‍ය හම්බෙනවා ං නම් කිවත්තේම ගොඩක් නම් වනවා ඒඒ අපි තමයි ටයියාගෙන ගිහිල්ල මේ අපි හැදිලා තියන්නේෙ ඉතින් දැන් ඇත්තවශයම මේ තියෙන ඉන්ටනෙට් සූ මේ වගේ වීෆෝස් වැනි සංවිධාන ඔබ විසින් හදල තියෙනවා ඒහර හා මංහිතන්නේ මේ තරුණ තරුණියන්ට මේ වඩා හොඳින් පුළුව හැබැ ඒ වගේ මං කියන්න ඕන තරුණයෝ තරුණයන් අපිට වැඩිය හොඳයි. අපේ වයසේ අයට වැඩිය තරුණ තරුණයෙන් හොඳ එකමදේ මේ වයිසත් එක්ක මේක ටිකටි කිලිටිවීම මංහිතැන් ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ අද ඉන්න වර්තමාන තරුණයෙන් අර පහුග වකවානුවල වගේ නැතුව කෙලිටිවෙෙන් ැතුව මේ රට හරි පිල්ලකට දාන්න හරි තැනකට දාන්න මේ බොහොම ස්වාධීනව කල්පනා කිවීමේ හැකියාවක් ඇති කරගන්න එක තමයි මංගේෙතන්නය වැදගාන්තන හොද අපේ චින්තනය මත තමයි අපි ගොඩක් දේවල් අපේ ඇවතුම් පැවතුම් අපි රංචු ගැහැෙන්න්නේ කොහොමද අපි කටයුතු කරන්න කොහොද මේ සියල්ල තීරණය වෙනවා තමන්ගේ තිය මානසික තියෙන ඉන්ටබිට එක කොපමුණද කියන එක මත. විති වයිද නි ජාසි හම අද පෑයමහ පැකට වැඩිකාල අපිත් සමගේ කහවවෙල මේ තරු තරුණියය එුවෙන්ට මන්ගේ අත්දැකීම් බෙද හදාගත් අපි නායකත්වය පිළිබඳ අලුත් දේවල් ඉගෙනරගත්තා අලුත් විදිියකට හිතන්න අවශකා ගොඩක් බතුමන් ඉදිරිපත් කලලා බහවිෙන් බස්තුතිවන්ත වෙනවා ගම්මද වී ෝස් වෙනුවෙන් ඔබුතුමන්ගේ සහභාගිත්තුවයටට. එවගේම හෙට දිනේ අපි සූදානම් සල කාාල්දක්ෂ සංක නියෝච ප්‍රානකුම්සාර චනප්‍රත් ්‍රරන්තුමතා ඒවගේම චුනිි පල වැනිදා සසතුනට ප්‍රවිණ සංගීතතාජ්‍ය ඩලීම් පෙවර මහතාත් මෙට සටහන සම්බන්ධ කරගන්න අපි එහෙම නම් අද සමුගන්වා ගම්මද ව4ෝ නායකත්ව සම්පේල්ය තුළින් අනිල්ජාසිය මහත්යන් සමගී සමගන්න ඔ සිල්දනාට සෝ යි . ගම් V4 leadership Serie.